පල්ලිපිටියේදී කොල්ල කෑ රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් දියමන්තිය බවට සැක කරන දියමන්තියක් හමු වෙතයි පොලිස් මහද ප්‍රකාශකවරයා සඳහන් කළා. දියමන්ති සුවගෙන තේ පැලියෙකුට කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පානදුර කෙසල්වත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදී එක්කයිකු සැකපිට අත්තරංගුරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ පිටිකල ප්‍රදේශයේ පිටි එම පුද්ගලයාගේ නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 150ක මුදලක් සුවගත් බවයි. මතරදී කොකේන් සමග අත්තරංගුර ගෙනුණු රංගන ශිල්පිනී ඇතුළු තරුණ තරුණියන් 17 දෙනා ලබන මාස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නයි ඊයේ නියෝග කරනවා. ඒ මාතර මහේශ්වත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔවුන් අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද වැඩබලන මහේශ්වත්වරයා නියෝග කර තිබෙනවා. අවුරුදු 18-24 අතර වයසේ පසුවන එම තරුණ තරුණියන් පිරිස පසුගිය තුන්වනදා අත්තරංගුර ගෙනුනේ මාතර හෝටලයක නබාතන් කෙන සිටියදී කොළඹ පදිංචිකරුවන් වන මොවුන් සතුව තිබී කොකේන් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 480ක් සහ හදුර නොගත් මත්පැදිද පොලිස් භාරයට ගෙනුණා.